මීට අවුරුදු 112ට කලින් මුහුදේ ගිලී ගිය ටයිටැනික් නැව ගැන අපි හැමෝම දන්නවා. මේ ටයිටැනික් නැවේ සුන්බුන් වූ කොටස් බලන්න මුහුදේ පතුලටම යන්න ටයිටන් සබ්මැරීනේ 2023 වර්ෂයේදී ගමන ඇරඹුවා. අවසානයේ ටයිටන් සබ්මැරීනේට ඇත්තටම මොනවද වුනේ? මිලියන ගණන් මිනිස්සු සොයා බලපු ඉම්ප්ලෝෂන්ද හේතුව? මේ කරුණ හොයා බලන්න එන්න අපි වීඩියෝ තුලට යමු. ඉම්ප්ලෝෂන් මරණයට වඩාත්ම ඛේදනීය මාර්ගයයි. එක්ස්ප්ලෝෂන් යනු ශක්තිය පිටතට විහිදෙන අතර ඉම්ප්ලෝෂන් කියලා කියන්නේ ව්‍යූහයක් අභ්‍යන්තරයට, ඒ කියන්නේ ඇතුළට කඩා වැටීමේ ක්‍රියාවලියක්. ටයිටන් සබ්මැරිනේ විනාශ වූ ආකාරයේ මේක තමයි. සබ්මැරීන සඳහා සාමාන්‍යයෙන් වානේ සහ ටයිටේනියම් මිශ්‍ර ලෝහ තමයි පාවිච්චි කරන්නේ. නමුත් ටයිටන් සබ්මැරින් සඳහා ප්‍රධාන වශයෙන්ම කාබන් ෆයිබර් යොදාගත්තා. කාබන් ෆයිබර් ශක්තිමත් වුවත් ඒ පීඩන ප්‍රතිරෝධයක් නොවේ. ටයිටැනික් අධ්‍යක්ෂ ජේම්ස් කැමරන් කාබන් ෆයිබර් වල දුර්වලතාව ගැන අනතුරු අඟවලා තිබුණා. නමුත් ටයිටන් හිමිකරු රෂ් අනතුරු ඇඟවීම නොසලකා හැරියා. ඔහු ධනවත් පුද්ගලයන් 4 දෙනෙකු සමග ගිවිසුම් අත්සන් කර ගැඹුරු මුහුදු ගමන ආරම්භ කළා. 5 දෙනාම ස්ථානගත වූ පසු සබ්මැරීනික හෙච්චික වහල දැම්මා. ඊට පස්සේ ටයිටන් සාමාන්‍යයෙන් ජලයෙන් යට වූ අතර ඔවුන් බාහිර පරිසරයේ පෙන්වන තිරයක්ද එහි තිබුණා. දුරස්ථ පාලකයේ මගින් තමයි මේව ඔක්කොම පාලනය කරේ. ඔවුන් සුන්බුන් වූ ටයිටැනික් නෞකාව වෙත ළඟා වන විට කුටිය තුළ එලාම් එකක් නාද වූ අතර සියලු දෙනා ක්ෂණිකව මැකී ගොස් ටික වේලාවකට පසු ව්‍යවසනාකාරී පිපිරීමක් සිදු වුණා. ඒක තමයි සබ්මැරීන එක එක්ස්ප්ලෝෂන් වෙන්නේ නැතුව, ඒ කියන්නේ පිටතට පිපිරෙන්නේ නැතුව ඇතුළට ඉම්ප්ලෝෂන් එකක් වෙලා තමයි ගිහින් තිබුණේ.